ජාතික ජනබලවේගයේ තොරතුරු තාක්ෂණික විද්වතුන්ගේ ඩිජිටල් සමුළුව ඊයේ පැවැත්ුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. සිංගප්පූරුවේ IT කර්මාන්තයේ අපනයන ආදායම $2 බිලියන 233යි. අර තාක්ෂණයේ විද්‍යාවේ ඇතිවුණු පරිවර්තනයට අනුරූපී වන පරිදි තමන්ගේ බහණ්ඩා සේවා නිෂ්පාදනය පරිවර්තනය කරගෙන සමත් වුණා. අපේ IT කර්මාන්තයේ අපනයන ආදායම $2 බිලියන 1.2යි. අපි අසමත් වුණා. අර ලෝකයේ ඇතිවුණු මහා තාක්ෂණයේ විද්‍යාවේ පරිවර්තනයට අනුරූපී වන පරිදි අපේ ආර්ථිකයේ පෙළගස්ස ගන්න අපි අසමත්. 2016 දී ආණ්ඩුව තීරණය කරන 2024 වෙනකොට IT කර්මාන්තයේ අපනයන ආදායම $2 බිලියන 5ක් කරනවා. 2016 දී තීරණය කරනවා. නැවත ඒක 2018 දී තීරණය කරනවා. අපේ අපනයන ආදායම $2 බිලියන 5ක් කරන්නේ 2025 දී කියලා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education නැවත 2020 දී ඉලක්කම් වෙනස් කරන ටාගට් වෙනස් කරනවා. 2020 දී කියනවා අපි $2 බිලියන 3ක අපනයන ආදායමක් උපයනවා 2024 දී කියලා. හැබැයි ගිය වර්ෂයේ අපේ අපනයන ආදායම $2 බිලියන 1.2යි. මේ ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙවීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවකට. ඒ නිසා අපි 2024 දී අපි ඉදිරිපත් කළා තියෙනවා 2030 දී වත් අඩුමතරම අපි $2 බිලියන 5ට යන්නම් කියලා. දැනට පුරෝකථනය කරලා තිනවා 2030 වෙනකොට ලෝකෙට අවශ්‍ය වෙන මුදුකාංග ඉංජිනේරුවන් million 45. එන අලුත් මුදුකාංග ඉංජිනේරුවන් million 19ක් ලෝකෙට අවශ්‍ය වෙනවා. දැන් එනම් අපි මොකද කරන්න ඕන? අන්නේ ලෝකයේ ඇතිවෙන නව දියුණු ශ්‍රම වෙළඳ පොලෙන් අපි පංගුවක් අත්පත් කර ගැනීම සඳහා අපි ටාගට් එකක් හදන්න ඕන එක. දෙක අපි අර හදන $2 බිලියන 5 ආර්ථිකයට යන්න නම් මේ 85 අපිට ප්‍රමාණවත් නෑ. මේ අවුරුද්දට 12000 15000 කියලා ඇවිල්ලා අර $2 බිලියන 5 ටාගට් එක අපිට සම්පූර්ණ කරන්නත් බෑ. එහෙනම් අපිට අභියෝගයක් තියෙනවා මොකද්ද? මේ $1 බිලියන 5 ආර්ථිකය අත්පත් කරගන්නත් අර දියුණු වෙන ශ්‍රම වෙළඳ පොලෙන් පංගුවක් අත්පත් කරගන්නත් අපිට මේ 12000 15000 ආසන්න ප්‍රමාණයක මේ මුදුකාංග ඉංජිනේරුව වසර නිර්මාණය කරලා හරියන්නේ අඩුමතරම අපි 30000කට වසරකට නිෂ්පාදනය කරන්න යන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.